CNC run නෑ. හදිස්සියට පරිස්සම නෑ. මුල් දවස් 10ට පුලිය ගන්නෙත් නෑ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජයන්තිපුර තඹලවැව ගොවි ව්‍යාපාරයට අයත් ගොවීන් මෙවර මහකන්නේ යටතේ අක්‍ර 300කට වැඩි ගොවි බිම් ප්‍රමාණයක වගා ආරම්භ කළත් ප්‍රමිති නියුත් පොහොර නොලැබීම හේතුවෙන් වගාවන් විනාශ වීමේ අවදානමකට ලක්ව තිබෙනවා. මාස කහමාරේ මේ බාන මහත්තයා ගොවිතැන ලිහිලක් කන්න අපි බඩගින්න ඉන්න වෙන්නේ. තුරුල ගෙව කියලා බක්කොඩ දිනන. එන ඉන්දියාවේ යන මේ වාල් පොරණ වේද ගන්න. කුස්කරා මේ තේ කටේ කබරේ දාන්න ඕන ඔළුව ඉදලා දාන්න ඕන. එන්නම ගහනවා මහත්තයා මේවට හරියන්නේ නැහැ. පොළොන්නරුව ගිරිතලේ ගොවි ව්‍යාපාරයේ යටතේ වගා කළ ගිරිතලේ ජනපද ප්‍රදේශයේ ගොවීන්ද වගාවන් විනාශ වීමේ අවදානමකට මුහුණ දෙමින් සිටිනවා. අපිත් කැමති මේ රසායනික පොහොර නැතුව මේ අපේ වත්තේ තියෙන කොල්ල රුදු දාල එකතු කරලා හදන්න. අපිට වැඩක් නැත්තම් මොකද කරන්නේ? දැන් මේ ගොයන්ගොඩ මාසයක්. බලන්න අගල් කීයද දික් වෙලා තියෙන්නේ ගොයන් ගහ කියලා. මේ අතර රජය දුන් පොහොර වර්ග 4 භාවිත කළ ගොවීන්ද පමණක් කෘෂි හානි සඳහා වන්දි ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දා කළ ප්‍රකාශයට අදත් ගොවීන් ප්‍රතිචාර දැක්වුවා. හතර දුන්නා නම් අපිට හම්බෙන්නේ පාය දෙකයි හම්බුනේ රතු කුඩුවේ ආර ගඳ ගහන දියර පොහොරයි ඉස්කෝරේ තුමාණන් කලවම් කළ බෝතලයක් ගහන්න ඇති කලවම් කළ වර්ග හතරකින්ම ඒක විරුණාට පස්සේ ඉතින් ඔයා කියනවා අපිට මේ දුන්නේ වර්ග හතරක් කියලා ඉගෙනානේ විගාරේ කියවන්නේ නැති මහින්දානන්ද අලුත්ගොමගේ කියනවා ගොවිය සැන් වලට පාළු දෙන්නේ නැහැලු අපිට දුන්නලු පොහොර වර්ග හතර ඒ පොහොර වර්ග හතර මොකද්ද කියලා මං ඇමතිගෙන් අහනවා ඇමතිතුමා වන්දි දුන්නේ නැත්නම් අපි පාර්ලිමේන්තුව ළඟට එනවා ඔක්කොම විධිමත්ව පොහොර ලබා නොදී සිය වගාබින් විනාශ කළ වගකිවයුත්තන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා පැවැත් වූ දේවකන්න ලව්වක් ඊයේ නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වේ පොරවගම අමරගම වෙල්ලායේදී පැවැත් වුණා. අනේ දෙවියනේ මේවා කියන්නේ දින්නේ දෙවියන් වහන්සේ ඉදරයි. අයිසබ දනතාව පාරට බැහැලා ඕ විනාශ කරන්න ඉසෙල්ලා. ඔබ මේක අකුලකට පලය